මං කියනවා මේ බංකොලොත් වීම ආශිර්වාදයක් කියලා. තවත් බංකොලොත් එන්න ඕනි කියලා මං කියන්නේ. දැන් ගංජා බවමු කියනවානේ. ආර්ථික ගොඩ ගන්න. පට්ට හීනක ඉන්නේ මේ ජනතාවගෙන් සමහර. මේ වර්ග 7ක්ම වර්ග කිලෝමීටර් 25,000 මොනවද කරන්න පුළුවන් මේකේ? අපිට වවන්න පුළුවන් දේ අපි වෙව්වේ නෑනේ. ගංජා ඕන එකෙකුට වවන්න පුළුවන්. අපි හදනවා හකුරු විකුණන්න. ලෝකේ උන්ට හකුරු කවන්න බෑ අපිට. ලෝකේ උන් සීනි කන්නේ. කවුරු හරි මොකෙක් හරි කියනවා ලංකාවේ රාජ්‍ය සේවයේ බරයි. මං කියන්නේ මේක වැඩේට බැස්සොත් රාජ්‍ය සේවයේ මදි. මගේ පොඩි කාලේ දැක්ක කෝච්චි ටිකට් එකම තමයි තාම තියෙන්නේ මං දන්නේ. මේ මැෂින් එක තාම තියෙනවද කියලා. රටක් විදියට ලෝකේ පුරාම අවමානයට ලක් වෙලයි. අපි නයාරන් තියෙන්නේ ඔය ISBs කියන්නේ එංගලන්තේ පොලිකාරය ගංගොල ඉන්න. ලංකාවේ ආර්ථිකය මේ වෙනකොට මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියනකොට ඔයාලට දල අදහසක් ඇති. ලංකාවේ ඉන්න ගොඩක් අය මේ වෙනකොට විදේශගත වෙන්න සැලසුම් කරනවා. ඒ වගේම ලංකාවේ බිස්නස් කරන එක සක්සස් වෙයිද නැද්ද කියන එකත් ගොඩක් අය හිතනවා. කරගෙන ආපු ගොඩක් ඒවා වැටලා තියෙනවා කියලාත් කියනවා. හැබැයි ඒ අතරතුරම ලංකාවට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා කියන එක අපිට පේනවා. අපේ ඉන්නෙන්ද ටුවරිසම් වැඩි වෙනවා කියලා පේනවා. ඒ වගේම එක්ස්පෝර්ට් වලින් ගන්න ආදායමත් ගොඩක් වැඩි වෙලා කියලා පේනවා. මේ ඔක්කොමත් එක්ක අපිට වැරදුනේ කොතනද සහ අපි නොදැකපු පැති මොනවද කියන එක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම ගැටලුව. ඉතින් මේ සාකච්ඡාවට අද අපි එකතු කරගත්තේ මම හිතන්නේ ලංකාවේ ඉන්න සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිතන ව්‍යවසායකයෝ අතර අංක 1 කවුද කියලා අහුවොත් මම හිතන්නේ මං කියන්නත් කලින් ඔයා දන්නවා ලංකාවේ මාස්ටර් පොටර් කියලා කිව්වොත් එහෙම නැත්නම් කුඹලා කියලා කිව්වොත් ඔයා හැමෝම දන්න අජිත් පෙර මහත්මයා එක්ක තමයි අද දවසේදී කතා කරන්න යන්නේ. ඉතින් මේ සාකච්ඡාව ඉවර වෙනකොට මම හිතනවා ඔයත් මේ වෙලාවේ කිසිම අදහසක් නැතුව ලංකාව අතහැරලා දාලා යන්න හිතාගෙන ඉන්නවනම් සහ මොනවත් මේකේ කරන්න බෑ කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි වාරයටත් බිස්නස් ඇඩ්වයිස් channel එකට ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. රයිට්. ඔව්. අපි මෙහෙම පටන් ගමු. මම කිව්වා වගේ දැන් මේ වෙලාවේ තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ ආර්ථිකය දුවන්නේ නැහැ කියන එක. මේක එකතන හිර වෙලා මිනිස්සු ගන්න සල්ලි නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබ මේක කොහොමද දකින්නේ? විරාජ් මේ ප්‍රශ්නේ කීවතාවක් අහලා දිද බලන්න. මේ ප්‍රශ්නේ අපි රටක් විදියට ජනතාවක් විදියට විවිධ ශාස්ත්‍රවල මොනතරම් සංවාදයට ලක් කරලා ඇද්ද? නේ? මම හිතන්නේ මම මට ලෝකයේ තීරණ දා ඉඳලම අපි මේ සාකච්ඡාව කරනවා. අපි තුන්වැනි ලෝක රටක්, අපි දියුණු වෙමින් පවතින රටක්. රයිට්. එක එක වකවානුවල මේකට අදාළ විවිධ මාතෘකා එනවා. පශ්චාත් සුනාමි ව්‍යාපාර මොනවාද? සුනාමි ආවට පස්සේ කියනවා පශ්චාත් සුනාමි ව්‍යාපාර මොනවාද කියලා. ඒක ගැන විද්වත් සංවාද විද්‍යුත් මාධ්‍යවල හැම එකම අපි දකිනවා. ඊට පස්සේ අපි එනවා ආයිත් කොහොමද කියලා පශ්චාත් කොරෝනා ව්‍යාපාර මොනවාද? මං ආගෙන හිටියා මේ විද්වතුන් ඇවිල්ලා කියනවා රයිට් චීනේ ඔක්කොම දැන් ගලවනවා, චීනේ ව්‍යාපාර ඔක්කොම ගලවනවා, දැන් අපිට තියෙන්නේ ඉන් ටිකක් අරන් මෙහෙට හයි කරගන්න. ඇමරිකාව චීනෙන් ඉවත් වෙනවා, බටහිර ලෝකයේ චීනෙන් ඉවත් වෙනවා. රයිට්, චීනේ තමයි මේක කරලා තියෙන්නේ. දැන් අපිට කිසි අවුලක් නැහැ. ගලවන ඒවෙන් එකක් දෙකක් හයි කරගත්තත් අපිට ඇති. ඒක තමයි පශ්චාත් කොරෝනා ව්‍යාපාරික චින්තනය අපේ තිබුණේ. කියනවා බංගලාදේශි දැන් මෙන්න මෙතෙන්ට යනවා, වියට්නාම් මෙතෙන්ට යනවා, මේක මෙතෙන්ට යනවා. අපි මෙතන ඉන්නේ රයිට් මෙන්න මේ සැලැස්ම 1907 2040 වෙනකොට අපිට යන්න පුළුවන්, 48 වෙන්න පුළුවන්, 2050 වෙනකන් අපි 2050දී මේක කරන්න පුළුවන් කියලා මේ 2025 30 වෙනකන්වත් ජීවත් වෙන්න මිනිස්සු හදන සැලසුම් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපි බංකොලොත් වෙන්නේ අවුරුදු 74ක ව්‍යාපෘතියක් යටතේ. හරි. හැබැයි දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා අපි සැලසුම් කරනවා දශක 7ක වැටීමක් අවුරුදු 5කින් 6කින් 10කින් කෙලින් කරන්න. ඔයා හිතන්න අපේ සංවර්ධන වේගය, ආර්ථික සංවර්ධන වේගය මොකද්ද? මෙහෙම කෙලින් ගැහුවත් බෑ මං කියන්නේ ඒක. ඒක මෙහෙම නෙමෙයි, කෙලින් ඉරක් වගේ උඩට ගියත් ඒක ඇචීව් කරන්න බෑ. ඒ තරම් දවන්ත විනාශකාරී තැනකට මේක ගෙවලා තියෙන්නේ. හරිද?
එතකොට අපි මේකේ මේ මේක දරා ගන්න බැරි එක මොහොතකට එනවා මිනිසුන්ට. ඒ අහම තමයි අපි දන්න මේ සුප්‍රසිද්ධ ගාලු මෝදොර අරගලය ඇති වෙන්නේ. රයිට්. අරගල අරගලය කියන්නේ අරගලයේ සාමකාමී ඒක ඒ වගේම ඒක ඇග්‍රසිව් ඒක ඉතාමත් ආවේගශීලී ව්‍යාපෘතියක් බවට පෙරළුණා. ඒක ප්‍රතිපල ඒක ප්‍රතිඵල තිබුණා. දේශපාලන වෙනස්කම් මහා වෙනස්කම් නැවත හිතන්න මහා පිබිදීමක් ඒ වගේම නැවත මේ රට පිළිබඳ හිතන්න මිනිසුන්ට පළඹවීමක් කරා. හැබැයි දැන් මම කල්පනා කරනවා මේ වේගය ගන්න නම් ඔය කියන නැවතිලා තියෙන තැනින් මේකට ඉස්සරහට ගන්න නම් අරගලය වගේම ඊටත් වඩා ඇග්‍රසිව් අප්‍රෝච් එකක් ඕනේ කියලා. ඇග්‍රසිව් අප්‍රෝච් එකක් ඕනේ කියලා. ඇග්‍රසිව් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ඕනේ කියලා මම හිතනවා. ඇග්‍රසිව් ව්‍යාපාරිකයෙක් ඕනේ කියලා මම හිතනවා. ඇග්‍රසිව් දේශපාලකයෙක් ඕනේ කියලා මම හිතනවා. හැබැයි දේශපාලනය ගැන කතා කරන්න ඕනේ නැහැ. දැන් ඔය දෙමේ දේශපාලනයේ රාක් එක තියලා අඩුක් කරලා පුළුවන් නම් පානපත්තු කරලා ඔහොම තියන්න තමයි තියෙන්නේ. ඒක හරි. හරි. දේශපාලනයේ මේ රටේ ජනතාවගේ කැමැත්තනේ. නේ? තව දුරටත් ඒක අත්හදාවලමින් තව දුරටත් ඒක හොඳයි කියමින් රයිට් දැන් එයා කරයි දැන් මෙයා කරයි ප්‍රශ්නයක් නැහැ කියලා ඒ පිළිබඳ අපේක්ෂා ගොඩනගමින් නැවත නැවත ඉන්න ජනතාවක් ඉන්නේ. ඒකෙන්ද කරන්න තියෙන්නේ ඒක ජනතාව තීරණය කරන්න ඕනේ. ඒක ජනතාව තීරණය කරන්න ඕනේ. ඊටමත් පැහැදිලි විවාදයක් නැහැ. විවාදයක් නැහැ. රට බංකොලොත් කරේ මේ දශක ගණනාව තුල මෙරට පාලනය කරපු මිනිස්සු හතර පහ දෙනෙක් රයිට් ගැන විවාදයක් නැහැ රයිට් ජනතාව තවදුරටත් ඒක අත්හදා බලන්න නම් අත්හදා බලන්න සතෙන් සතේ මිටෙන් මිට හිතලා මතල කරන කිසිම ව්‍යාපාරික ක්‍රමවේදයකට මේක ඉස්සරහට ගන්න බෑ රයිට් ඒක තමයි මේක ඉස්සරහට ගන්න අපිට තියෙන එකම ක්‍රමවේදය රයිට් එතනින් මෙහා මේ සංවාදය මම මිය ගිහිල්ලා මාවත් අනුස්මරණය කරමින් විරාජ්‍ය කරන්න වේද දන්නෙත් නැහැ සමහරහිට. එදාටත් විරාජ් මේ ප්‍රශ්නේ මිනිසුන්ගෙන් අහයි. මම වගේම මහලු වෙච්ච පුද්ගලයෙක් විදිහට විරාජ්ට අහන්නේ වේ. අඟලක් හොල්ලන්න බෑ විරාජ්. අඟලක් නෙමෙයි මිලි එකක් හොල්ලන්න බෑ ලංකාව මේ තියෙන තැනින් මේ ක්‍රමවේදයට. තාමත් පැහැදිලිනේ. මේ අපි අරගලේ කරා වගේම මේ රටේ ආර්ථික ජයග්‍රහණය සඳහා වන ලෙතාජි කම්මැලි ඔතෑනි 8.5 ව්‍යාපෘතියට එහා ගිය වැඩසටහනක් අපිට ඕනේ රාජ්. හරි. ඔබ කියනවා මේක මේ විදිහටම කරයි යන්න බෑ මේක වෙනස් විදිහට කරන්න ඕන අපිට ලොකු අර 8.5 ඇත්තටම කියන්නේ අපි මේ අර හැමදාම කරන විදිහට වැඩේ කරන්න බෑ කියලා. අපි කොතනින්ද පටන් ගන්න ඕන? පටන් ගන්න ඕනේ ඉතාමත් පැහැදිලි විරාජ් මෙතන. පටන් ගන්න ඕනේ ඉතාමත් පැහැදිලි. අපි මේ රට හදන විදිහ තීරණය කරගන්න ඕනේ මොකෙක් හරි ඇවිල්ලා ඔළුවට දෙකක් ගැහුවාම නෙමෙයි. අපි හැමදාම මේ රට හදන විදිහ තීරණය කරේ සැලසුම් කරේ මොකද? සුනාමියෙන් පස්සේ, කොරෝනා එකෙන් පස්සේ, බංකොලොත් උනාට පස්සේ. හැබැයි මේ රට සාමාන්‍ය වකවානුවක අපි කවදාවත් මේ සාකච්ඡාව කරාද විරාජ්? පළමුව අපිට තියෙන්න ඕනේ මේ රට ගොඩ නැගීම පිළිබඳ කිසිදු කලබලයක් නැතුව කිසිම පැනික් සිටුවේෂන් එකක් නැති වකවානුවක නිදහසේ හදන වැඩපිළිවෙලක්. මේ රටේ ආර්ථික ජයග්‍රහණ අපි ගන්නෙ කොහොමද? අපි ලෝක සිටියේ මේ ලංකාව පොසිෂන් කරන්නේ කොතනින්ද? රයිට්. අපේ මූලික ආදායම මොකද්ද වෙන්නේ? අපි මේ සල්ලි ටික හොයන්නේ කොහොමද? අපි ලෝකේ වෙනස් වෙන්නේ කොතනින්ද? අපේ ආර්ථික උපාය මාර්ගය මොකක්ද? මේක නිශ්චිත නිදහස් වකවානුවක නිර්මාණය වෙන්න ඕන දෙයක්. මේ කියන තඹදොයිතාවක් අතේ නැතුව සත පහක් අතේ නැතුව හිඟමනට වැටුණාට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් ගොඩ ගන්නේ කොහොමද කියලා ඉවරලා කූඹි ගුලයි විසිලා වගේ දිව්වට වැඩන්නේ. හරි. ඒකෙන්ද අපිට ඕනේ මේ රට ලෝක සිටියේ මේ ස්ථානගත කරන්නේ කොතනද කියන එක
පොසිෂන් කරන්න කොතනද කියන එක පිළිබඳ නිශ්චිත ඩොකියුමන්ට් එකක් නිශ්චිත සැලැස්මක් අපිට ඕනේ රයිට් මට මම කියනවා ඒ සැලැස්ම මගේ ඔළුවේ 10000 වාරයක් මම කියලා ඇති හැබැයි ඒක පිළිගන්නන්න ඒක පිළිගන්නන්න තනි පුද්ගලයෙක් විදියට බෑ රයිට් ඒව දේශපාලන බලය සහිත අධිකාරීන් විසින් කරන්න ඕනේ තවත් ප්‍රශ්නයක් තියෙනවා විරාජ් ව්‍යාපාර කළ රටවල් ගොඩ ගන්න පුළුවන් දැන් විරාජ්ගේ සංවාදයේනේ බිස්නස් ඇඩ්වයිසර් එකේ ඔව් ව්‍යාපාරිකයෝ හැදෙන්නේ ඇත්තේයි ව්‍යාපාරිකයෝ හදන්න ඕනේ හැම යුනිවර්සිටි එකම ඔන්ටර්ප්‍රනර්ෂිප් වෙනම දැන් උගන්වනවා මේ හැමෝම හිතනවා ව්‍යාපාරිකයෝ හදලා රටවල් ගොඩ ගන්න පුළුවන් කියලා ව්‍යාපාරිකයෝ විසින් ගොඩගත් රටවල් ලෝකෙ නැහැ ව්‍යාපාරිකයෝ විසින් ගොඩගත් රටවල් ලෝකෙ නැහැ ලෝක ලෝකය ගොඩනගන්නේ දේශපාලකයෝ දේශපාලන තීන්දුව తీරන යුද්ධය ආරම්භ වීම යුද්ධය නිමා වීම ආර්ථික සංවර්ධනය මේ හැම එකක්ම පොලිසි ඩිසිෂන්ස් රයිට් හදන්න පුළුවන් තරම් ව්‍යාපාරිකයෝ නෑ රටවල් ගොඩ යන්නේ එහෙනම් මේ මොහොතේ ව්‍යාපාරිකයා කවුද අපේ ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයෙක් නෙමෙයි අපි හදන්න ඕනේ ව්‍යාපාරිකයෙක් නෙමෙයි හදන්නේ ජාතික වශයෙන් හිතන මහා මිනිහෙක් හැදෙන්න ඕනේ මහා මිනිහෙක් අපිට ඕනේ රයිට් තමුන්ගේ බ්‍රෑන්ඩ් එක හැදුවනේ ලංකාව බ්‍රෑන්ඩ් හදන්න නේ රට බංගලොත් උනානේ ඔය කියන මහා ව්‍යාපාරික ටොප් 10 කියලා ඉන්න ඔය ලයිස්තුව ව්‍යාපාර කරානේ ඒව ඇතුලේ මෙච්චර ලාභ ලැබෙනවා මෙච්චර ලාභ ලැබෙනවා කියලා කියන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවානේ එතකොට ඒ ව්‍යාපාරික ප්‍රජාවට පුළුවන් උනන්ද මේ රට ගොඩනගන්න අබ මල් රොණක් මේ රට දියුණු කරන්න පුළුවන් ද ටොප් 10 එකට පුළුවන් උනාද ඔය කියන මහා ධනවත් ව්‍යාපාරිකයෝ ටිකට බෑ කොහෙද ව්‍යාපාර කරන්නේ මෙහෙ මෙච්චර ක්‍රයිසිස් එකක් හම්බ වෙලා රුපියල් 100ට විකු රුපියල් 100ට විකුණපු කකුසි පෝච්චිය රුපියල් ලක්ෂයකට විකුණනකොට මොකක්ද ඒක ව්‍යාපාර? ඔයා හිතනවද මේ 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 බාණ්ඩ මිල වැඩිවීම යුක්තිසහගත සාධාරණ එකක් කියලා? මේ වැඩිවීම මේ ව්‍යාපාරිකයටත් බෑ. මේ ව්‍යාපාරිකයට. ඒකිනේ තමයි විරාජ් මේ සංවාදී තාමත් වැඩගත් ඔයා කරන වැඩේ ඒ තාමත් වැඩගත්. अरे नव मिनिसेक अपिट ओने मे वेडेट अलुत मिनिहेकोने ए अलुत मिनिहा थमोंगे ब्रांड एक वेनुवट रटट ब्रांड एकक रट ब्रांड एकक करन्न वेड करन मिनिहेक वेन्नोने अपिट दैन पैवरिला तीन वगकीम तमाई विराज मे रट कोहमद लोक सितिये मे टॉप ब्रांड एकक करन्ने मं कियनवा एहेम एकक किरीम संदहा මේ බංකොලොත් වීම ආශිර්වාදයක් කියලා. තවත් බංකොලොත් වෙන්න ඕනි කියලා මං කියන්නේ. සමහරක් දේවල් රිපෙයාර් කරලා කරලා හදන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඊට වඩා ඩෝසර් එකක් දාලා අත්තිවාරම ඉඳලා ගලවලා දාලා අලුතෙන් කඩ කඩ රිපෙයාර් කරනවට වඩා හරි ලේසි. බාස්ලා කැමතිත් නැහනේ සර් මේකට ගාණක් කියන්න බෑ. අතන කඩන්න තියෙනවා මෙතන කඩන්න තියෙනවා. නේ? මේක ගලවලා දැම්මොත් හරි ලේසි රයිට් දැන් ගලවලා දාන්න වෙන්නේ අපි කාලයක් හිතුවා මේක ගලවලා මේක හදන්න ඕනේ කියලා මේක හරියන්නේ නැහැ මේක මුලින්ම ගලවලා කඩලා අලුත් එක ගහන්න ඕනේ කියලා ඊට තමයි අපි හිතුවේ අපිට දැන් තියෙන ප්‍රශ්නේ විරාජ් අපේ රට ගොඩනගන වැඩපිළිවෙල මොකද්ද අපි හදා ගන්න ඕනේ ව්‍යාපාරිකයා කවුද අපි හදා ගන්න ඕනේ ව්‍යවසායකයා කවුද කියන එක सरल उदाहरण गमराज दंजा मुखी ना आर्थिक गोड़गा मे जनता समार अरे गंजा बाबला गंजा एक्सपोर्ट कर लंका गोड़गा किसी अम्म हो अपेक्षा वक मेरा गणती एक මෙහෙම මුග්ධ විකෘති ව්‍යාපාරික හෝ ජනතාවක් ඉන්නවනම් දේශපාලකයෝ ටිකක් ඉන්නවනම් ගංජාවලට ලෝකෙ එහෙම වෙළඳපොළක් තියෙනවනම් ගංජා වලින් එහෙම ආර්ථික ජයග්‍රහණ ගන්න පුළුවන් නම් ඒක අපිට වඩා හොඳට ගන්න පුළුවන් එවුන් ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා
මේ වර්ග 7ක්ම වර්ග කිලෝමීටර් 25,000 මොනවද කරන්න පුළුවන් මේකේ ලෝකේ රයිට් අපිට වවන්න පුළුවන් දේ අපි වෙව්වේ නෑනේ ගංජා ඕන එකෙකුට වවන්න පුළුවන් හැබැයි ලෝකේ අපිට විතරක් වවන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද ලෝකේ අපේ කුරුඳු වලට සමාන කුරුඳු කොහෙවත් නෑ විරාජ් ඒකට කම්පිටිෂන් එකක් නෑ ලෝක කුරුඳු වුණාවෙන් 105ක් 6ක්වත් අපි සපයන්නේ නැහැ. අපි වවන කුරුඳු වෙන මේ බිමේ වැවෙන කුරුඳු ඉන්දියාවේ වැවෙන්නේ නැහැ. හරි. අද අද ඒකට ඕනේ අප්‍රෝච් එක අපි ගත්තොත් තව අවුරුදු 5කදී කුරුඳු අස්සන්න කපනවා. කිසිම අවුලක් නැතුව අපි පොල් හිටෙව්වා. රයිට්. ලෝකේ ලෝකේ පොල් නිෂ්පාදනය. පොල් නිෂ්පාදනය. මම දන්නේ 100ට එකක්වත් අපි දෙනවද කියලා. දැන් අපේ තියෙන ඕගනික් චාස් ඕගනික් කියන කම්පැනි එක අපි ලංකාවෙන් ගෙනියන්නේ ඕගනික් ෆුඩ්. රයිට්. මම උදාහරණයක් විදිහට කියන්නම් විරාජ්. අපි දැනට ඔය කොස්කෝ එකට අපිට ලැබිච්ච ඕඩර්ස් වගේක් තියෙනවා චාස් ඕගනික් එකට. පොල් සීනි කොකොනට් ෂුගර් කොකොනට් ෂුගර් රයිට් පළවෙනි ඕඩර් එක චාස් ඕගනික් එකට ආවේ 80,000 කිලෝස් එක ෂිප්මන්ට් එකයි සම්පූර්ණ ප්‍රමාණය 250,000 කිලෝස් per year හරිද එක කිලෝ එකක් ලංකාවෙන් ගන්න බෑ මුළු ඔක්කොම තායිලන්ඩ් වලින් ඉන්දුනීෂියා වලින් අරගෙන තමයි එක්ස්පෝට් එක කරේ චාස් ඕගනික් එක රයිට් අපි හදනවා හකුරු විකුණන්න ලෝකෙ උන්ට හකුරු කවන්න බෑ අපිට ලෝකෙ උන් සීනි කන්නේ හරි ඒකට ඕන හොඳම දේ මේක උක්වවනවට වඩා 75% වාසියක් තියෙනවා ඒ වඩා අදාළ 125ක් විතර වතුර ඕනේ රයිට් බිල් ඊළඟ අවුරුදු 5-10 වෙනකොට ලෝකේ අපිට හිතා ගන්නත් බැරි ඩිමාන්ඩ් එකක් කොකොනට් ෂුගර් වලට තියෙනවා රයිට් අද අද පොල් ගහක් හිටෙව්වොත් අපි අපිට සැලස්මක් හැදුවොත් අපිට සැලස්මක් ඕනේ අපි සීනි පොල් කොකොනට් ඊළඟ අවුරුදු 5ේදී මෙච්චර ප්‍රමාණයක් එක්ස්පෝට් කරනවා ඒකට ඕන පොල් ගස් ටික අද හිටවන එකනේ තියෙන්නේ අවුරුදු 5කදී ඒ අවුරුදු 5කදී 3-4 යනකොට අස්වැන්න එනවා අවුරුදු 5කදී හොඳටම ගන්න පුළුවන් බෝ. එතකොට ඒක ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. කුරුඳු ටික හිටවන්නේ නැහැ. රයිට්. ඒක කරන්නේ නැතුව ලෝකෙ වටේ හිඟා කරනවා වෙන වෙන ගංජා මොනවා හරි දෙයක් කරන්න හදනවා. රයිට්. මේකනේ මේකනේ විරාජාර බුදේ. මේකයි විරාජාර අපි අපි මේ 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 දැන් ඉන්න මිනිහා වෙනුවට මේ රටේ මිනිස්සු අපි මේ රට දියුණු කරන්න ඇත්ත ව්‍යාපාර කරන්න ඕන අපි බරපතල දැවැන්ත සංවිධානයක් ගොඩනගන්න ඕන ඒ වෙන අරගලය හා සමාන්තර වැඩපිළිවෙලක් ඕනේ මේ රටේ දේශපාලකයෝ මේ වැඩේ කරන්නේ නැත්නම් හරි බුදිය ගන්න කියලා ඔය ඉන්න සැප සම්පත් විඳිමින් කාලා බීලා හොඳට ඉන්න කියලා මේක බයිපාස් කරපු වැඩපිළිවෙලක් මේ රටට ඕනේ මේකට වෙන සු අප්‍රෝච් එකක් ඕනේ රයිට් මම මේ දවස්වල සංවාදයක් ආරම්භ කරලා තියෙනවා මම ඉන්න ඔය සෙවනගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක ඒ වගේම ඌවපලා සම්පකාර කොමසාරිස්තුමා මේ ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාළ නිලධාරීන් එක්ක රයිට් අපි අපි කොහොමද මේ අදාළ ප්‍රදේශයක් වෙනම අරගෙන මොඩල් එකක් විදිහට අපි දැන් කතා කරනවානේ ඔව් අපි කතා කරනවා ඒ ඒ වෙනුවට ලෝකයේ ඉල්ලන මේ නිෂ්පාදන අපිට දෙන්න බැරි ඇයි අපි හරි කියනවනේ අපේ ගස්වල දෙහි වැටිලා කුණු වෙනවා අපේ ගස්වල තක්කාලි වැටිලා කුණු වෙනවා හරි පොල් ගෙඩි වැටිලා යනවා මේවා තියෙනවා කියලා ප්‍රශ්නේ ඒක නෙමෙයි
කොහේරි ගහක දෙහිගෙඩි වැටුණයි කියලා එක කාලයකට ඕක එක්ස්පෝට් කරන්න බෑ. හරි. අපි නිශ්චිත අපනයන ඉලක්කයක් හදලා ඒකට ඕන සප්ලයි චේන් එක හදන්න එපා. ඔව්. ඒකට ඕන සප්ලයි චේන් එක හදන්න ඕනේ. දෙහිගෙඩියක් ගහක වැටුණාට අපිට ඒක ගැන පංචස්ථාපල අපි සැලසුම් කරපු ටන්ස් ගානක් දෙහි ගන්න වැඩක් හදන්න ඕනේ. මම FB එකේ ඔය ලියපු එකට මම දැක්කා විවිධ අය එක එක දේවල් කියනවා අපිට ලෝකෙත් එක්ක තරඟ කරන්න බෑ. ඒයි තරඟ කරන්න බැරි. මංගෙන එක පට්ට මිත්‍යාවක්. එක පට්ට මිත්‍යාවක්. ඒත් මේකට අදාළ වගකීමක් තියෙනවා මේ ඉන්න ආයතන වලට. මෙරටේ ওই ගණිතය පිළිබඳ විශේෂඥයන්ට. මේක මේක ගණිත ප්‍රශ්නයක්. චීනේ මිලයි අපේ මිලයි ලෝක වෙළඳපොළට අපිට යන්න තියෙන මිල ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ ඒ විශ්ව පරිණත මිනිස්සු. ඒ ආයතන ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ විරාජ්. අපි කොස්ට් එක වැඩි නම් කොස්ට් එක කට් ඩවුන් කරන්න තියෙන්නේ. කොස්ට් එක කට් ඩවුන් කරන්න තියෙන්නේ. ඒකට ඒ ඒ කොස්ට් එක කට් ඩවුන් කරන්න ඕන විදිහ මම මේ දවස්වල ඔය ආදිශේ ලේකම්තුමාත් එක්ක කරපු වැඩේදී අපි උදාහරණයක් කියන්නකෝ. අපි ප්‍රොවින්ස් එකක් ගන්නකෝ. ඌව ප්‍රොවින්ස් එක කියන්නකෝ. මේ මුළු මේ ඌව ප්‍රොවින්ස් එකම දැන් එක එක මිනිස්සු අල්ලගත්ත ඉඩන්නේ තියෙන්නේ. ගෙවල් වල පදිංචි වෙලා ඉන්නවානේ. හැබැයි අපේ මහසලස්ම හදන්න ඕනේ මුළු ඌව ප්‍රොවින්ස් එකම එකම ඉඩමක් විදිහට හිතලා. මිනිස්සු ගාව ඔප්පුව තිබිච්ච දැන් සින්නත්තර අයිතිය තියාගෙන ඉඩමෙන් ලැගලා හිටපු දැන් හැබැයි ඉඩමේ සැබෑ අයිතිය ගන්න ඕනේ මේ මෙහෙයුම් මේකකයට. ඌව ප්‍රොවින්ස් එකේ මහා සැලැස්ම හදන ඒකකය ඒ කියන බල අධිකාරියට මේ සියලු ඉඩම් වල අයිතිය ගන්න ඕනේ. මිනිස්සු ඉඳී ඒ වගේ. අපි ගිහිල්ලා ඔප්පුවෙන් ලියා ගන්න නෑ. ඒගොල්ලෝ ඒ හීනේ ඉඳී ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒව ඇතුලේ මොනවද කරන්න කියලා තීරණය කරන්න ආයතනයක් ඕනේ. අද අපිට අපිට තියෙන මේ ළඟදී තනමල්ලිල මේ ඔය කැප් ඒකේ අපි හැදුවා කැප්සියුලෝන් එකේ හෙන්ෂාපොලගේ මේ පැකේජින් ඔය යුනිට් එක ඔය අනෝදා තැඹිලි අරෝ මේවා. හරි අද උදේත් මම රංජන් එක කතා කරා. රංජන් අපිට තියෙන අභියෝගය ඕක නෙමේ ප්‍රොසෙසින් ප්ලාන්ට් එක එන්න ඉස්සෙල්ලා ඒකට ඕන සප්ලයි චේන් එක හැදුවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. සෙවනගල උක් වැව්වේ උක් වවලා තමයි ඒක සැලසුම් කළා තමයි ෆැක්ටරි එක ගහුවේ. ෆැක්ටරියට උක් ටික මෙහෙන් එන්න ඕනේ. හරිද? දැන් අපි 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 සැලස්මක් හදන්න ඕනේ විරාජ්. අපි සැලස්මක් හදන්න. ඔයා හිතන්න කොකනට් සුගර් අපිට හදන්න පොල් ගස් 1000ක් හිටවන්න ඕනේ. අපි නිකන් නිකන් හිතමුකෝ පොල් ගස් 1000ක් තමයි හිටවන්න තියෙන්නේ. ගෙවල් 1000ක පොල් ගස් 1000ක් හිටව ගන්නනේ තියෙන්නේ. වෙනම ඉඩමක් ඕනේ. ලේසියෙන්ම කරන්න පුළුවන්. එම් පොල්ගස් කරේ තියාගෙන ඉන්නේ යන්නේ කවුරු? අපි සමෘද්ධිය දෙන්නේ ලක්ෂ ගාණක්. සමෘද්ධි උන්න හැගෙනකොට කියනවානේ සමෘද්ධිය සමෘද්ධිය ගන්න එන්න එපා මේක නැත්තම්. මේ වැඩේ ඔයා කරන්න ඕනේ. ඔය පොල් ගහව බලන්න ඕනේ නඩත්තු කරන්න ඕනේ. සංවර්ධන නිලධාරීන් ඉන්නවා ආර්ථික නිලධාරීන් ඉන්නවා ඔක්කොම ඉන්නවා බලපල්ලා මේක. රයිට්. මේ අවුරුද්දේ මේ වෙනකොට ගෙඩි තියෙන පොල්ගස් 1000ක් එළියට එන්න ඕනේ අපිට. රයිට් ඕක බලන්න සුපුවා ඉස්සල්ලා අරගොල්ල මේගොල්ල කවුරුත් නැහැනේ එතකොට අර ගෙදර මිනිස්සයා ඕක බලා ගන්නවානේ රයිට් ගෙඩි එනකොට තනි වත්තක ගස් 1000ක් වගේ තමයි ගෙඩි එන්නේ රයිට් නේ ප්‍රොවින්ස් එකක් හදන්න ඕනේ මම ඇත්තටම විශ්වාස කරන්නේ ඌව ප්‍රොවින්ස් එක කියන්නේ ගෝල් මයින් එකක් රත්තරන් පොලවක් මේ හැම ගෙවත්තක්ම එක ඉඩමක් විදිහට අරගෙන වැඩපිළිවෙලක් හදන්න ඕනේ මේ රටේ ඔය කියන ආහාර නිෂ්පාදනය අපි කිව්වොත් තැඹිලි අනෝද පොල් කොකොනට් සුගර් රයිට් මේ හැම එකක්ම සම්පූර්ණයෙන්ම ඔය දැඩි වේදනාව විඳින දේවල් වලට ඔය මම කියපු එකකටවත් විශාල මොකුත් පොහොරණේ අවශ්‍යතාවයක් නිකන් වැවෙනවා නිකන් වැවෙනවා අවශ්‍ය වෙන්නේ නැහැ රයිට් එක ගෙවත්තක එක එක තැඹිලි ගෙඩියක් තිබ්බට ඌව ප්‍රොවින්ස් එකේ ඒ කාලෙට හැම ගහකම තැඹිලියයි නේ ප්‍රොසෙසින් ප්ලාන්ට් එකක් කාට හරි හදන්නනේ තියෙන්නේ නේ ඒව පෞද්ගලික ව්‍යාපාරික කරයි නේ පෞද්ගලික ව්‍යාපාරික ඒවට අත ගහන්න නැත්තේ ප්‍රොඩක්ට් එක නැහැ ප්‍රොඩක්ෂන් නැහැ
ප්‍රොඩක්ෂන් නැහැ. ඒක තමයි මේ එක. ඒකින්ද අපි මේ සංවාදයේ මෙහෙම තියමු. හදන ටන් ගන්න තියමු. හැබැයි මේ බිමේ ඒකට ඕන ඇත්ත ව්‍යාපෘතිය පටන් ගන්නකම් entrepreneurship ඕන තරම් කතා කරන්න පුළුවන්. ව්‍යවසායකයෝ ඕන තරම් කතා කරන්න පුළුවන්. කවදාවත් කරන්න බෑ. මේකට ඕන යාන්ත්‍රණය ලංකාවේ තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයා සතුව ප්‍රාදේශීය ලේකම්වරයා සතුව මේකට අදාළ බලාධිකාරිය තියෙනවා. මේකට ඕන මානව සම්පත තියෙනවා. කවුරු හරි මොකෙක් හරි කියනවා ලංකාවේ රාජ්‍ය සේවයේ බරයි. මේක සිනග වැඩේ මං කියන්නේ මේක වැඩේට බැස්සොත් රාජ්‍ය සේවයේ මදි. රයිට්. ඔය ගෙවන පඩියට වඩා දහ ගුණයක් පඩි ගෙවන්නත් පුළුවන් මිනිස්සුන්ට. ප්‍රශ්නේ තියෙන්නේ මේ කරන මිනිස්සු අර මිනිහගෙන් ගන්න වැඩේ දන්නේ නැහැ. වැඩේ දන්නේ නැහැ. एक मिनी कुट एक सीतिविलट विनाश कर विराज एक मिनी गि मन से पैवेन एक हीन को मेरा विनाश कराइट एक करान सलास्मा विराज कुहम व्यवसाय करते उगा मेघियन ओको मिनसुने बंकल विधुल बल मंडले अखदे मेघियन मिनसुने बंकल प्रवाहन सेवे अखदे मेघियन उगत वियत देशपाल बंकल गुहन सेवे अखदे right avuru 70 gana tisse enne bankulo techa dumge sewayak haduwe mage podi kale dakka coach ticket ekama damai dama tiyenne man danna e party e vidiyata e akuru man danna e machine ekak dama tiyenoda kiyala kohomada gahanne kiyala wedala viraj meke me wede athata ganna one viraj api tamat aggressive approach ekata yanna one me wede athata ganna राइट करण बेरी नम बोला बंबू गह गाली विन बासावाक मट नैकिया मम्मी कियाम अडू अडू हुद नंबुकार बासाए मंकिया विराज राइट मुकद अपी जाति अक्ट रटक दिएट लोके पुराट लाइने अपी नयारंती गंगोल पोलिकार अंगे ओ आईएस बीस किया पोलिकार गंगोल इन तेनताल इन मुदलाली लगे साली एन अरे आईएस बीस किया पोलिय साली देने हाँ दिशू ना हेम कट्टी है पेरिस क्लब अरे हेमे लोग नाम दी अरे मेट वाडा अवमान अज्ञा मे अवमान गेलो मेक गेलो इतम सरल पार आती है ये पार तम मे देशपालन व्यापृति विनास्करण अब एक प्रजातंत्रवादी अभी रेनो मेरा जनता एक तीरने रेनो मम की अने वेडेट समांतर मिराठी विश्वविद्यालय पद्धति मम सेवन गल वेडेट ऊवेल्लास विश्वविद्यालय कत्कथागर मिराठी विश्वविद्यालय शिष्य वेनम अप्रोच गोने राइट वेनम वेनम अग्रेसिव मेदिहत्ती मकर मम क्या देशपालन मेदिहत्ती मोणिम ओणिम किल मंग्या उत्तर देंड मेक असमत्वेनवा मेक असमत्वेनवा मे देशपालने पर्लदाल अयंकर तीन हुंदम क्रम वेदी मे बिम अपि संविधाने करन्नोने नव तरुण व्यवसाय के क्लियर का मे इन व्यवसाय के वडकम तामत पहदिली मे टॉप 10 टॉप 20 टॉप 50 तरगन मे के अन्न बै राइट नव तरुण ओयागे जेनरेशन ने बट पल है जेनरेशन ने ओयागे नव व्यवसाय के विधियट क्लियर का मे नव व्यवसाय के खाउद कियने के वेनम सागाचा हरि सरलायने ने पोलगास दाह किट वो तो सालीकरण का वैडाण्य में ने विराज ने तमिलगास दाह किट वो तो सा ने गुरुद्वाकर दाह दोलाह करो तो आवागण्य का वैडाण्य में